චාමර සිල්වා කියන්නේ මේ වෙද්දී ශ්‍රී ලංකා පළමු පෙළ පිටියේ ඉන්න ජේෂ්ඨතම ක්‍රීඩකයෙක්. අවුරුදු 40ක් වන චාමර තාමත් තරුණ ක්‍රීඩකයන්ටත් වඩා පළමු පෙළ හොඳ දක්ෂතා දක්වන්න සමත් වන ක්‍රීඩකයෙක්. 1999 ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එන චාමර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 11කටත් එක් දින තරඟ 75කටත් T20 තරඟ 16කටත් ශ්‍රී ලංකාව නියෝජනය කරලා තියෙනවා. චාමර එක් දින ශතකයක් වගේම ටෙස්ට් ශතකයකුත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මේ වෙද්දී පළමු පෙළ තරඟ 232කට ක්‍රීඩා කළ චාමර ලකුණු 14963ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම චාමර සිල්වා පළමු පෙළ ශතක 38ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මීළඟ පළමු පෙළ තරඟ වාරයේදී චාමර සිල්වාට ලකුණු 15000 සීමාවට යන්න තවත් ඉතිරි වෙලා තියෙන්නේ ලකුණු කිහිපයක් විතරයි. මේ විදිහට වැඩ පෙන්නපු චාමරට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාවර ස්ථානයේ අහිමි වුණේ ඔහුගේ දුර්වලතාවයක් නිසා නෙවෙයි කියලා තමයි චාමර කියන්නේ. මම හිතන්නේ මට කණ්ඩායමේ දිගට සෙල්ලම් කරන්න බැරි වුණේ මම දුර්වල නිසා නෙවෙයි. මම කණ්ඩායමට ආපු කාලේ අපේ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෝ ගොඩක් දක්ෂයි. ඉතින් මට කණ්ඩායමට එන්න වගේම කණ්ඩායමේ රැඳිලා ඉන්නත් ලොකු තරගයක් දෙන්න වුණා. කොහොමනත් ඒ විදිහේ තරගයක් තියෙන එක කණ්ඩායමට ගොඩක් හොඳ දෙයක්. මගේ ක්‍රිකට් ජීවිතේ මුල් කාලේ මම ගොඩක් අමාරු ගමනක් ආවේ. ඉතින් ඒ කාලේ මට උඩට එන්න ගොඩක් අය උදව් කළා. කොහොමුණත් මගේ ක්‍රිකට් ජීවිතය ගැන හැරිලා බලද්දී මට සතුටක් තියෙනවා. 1999 ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව එක් දින වරම් ලබා ගන්න චාමර සිල්වා කාලයක් කණ්ඩායමෙන් කැපිලා ඉඳලා 2006 දී නැවතත් ජාතික කණ්ඩායමට එනවා. ඒ පැමිණීමේදී පස්සේ ක්‍රීඩා කළ දෙවන ටෙස්ට් තරඟේ පළවෙනි ඉනිමේ ලකුණු 152ක් ලබා ගන්න චාමර සිල්වා දෙවෙනි ඉනිමේ ලකුණු 61ක් ලබා ගන්න සමත් වීමත් එක්ක ඔහු ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් නැවත විශ්වාසය තියෙනවා. 2007 ලෝක කුසලානේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සමාජිකයෙකුණු චාමර මේ තරගාවලියේදී හොඳ දක්ෂතා දක්වන්න සමත් වුණා. තරගාවලියේ ලකුණු 350ක් ලබා ගන්න සිල්වා 43.75ක සාමාන්‍යයක් එක්ක තමයි තරගාවලිය අවසන් කරන්නේ. මේ දක්ෂතා නිසාම IPL ක්‍රිකට් තරගාවලියේ ඩෙකන් චාර්ජර්ස් කණ්ඩායම නියෝජනය කරන අවස්ථාව උදා කරගන්න මේ හුරුබුහුටි ක්‍රීඩකයා ශ්‍රී ලංකා වෙනුවෙන් තවත් දක්ෂතා දක්වන්නට හැකියාව තිබුණත් සිල්වා කිව්වා වගේ ඒ වෙද්දි ශ්‍රී ලංකාව සතුණු ශක්තිමත් බැදපෙළ නිසා චාමරට එක දිගට දක්ෂතා අතර ඉන්න බැරි වුණ නිසා කණ්ඩායමෙන් කැපිලා යනවා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.